මේ වෙලාව කරන පරවැඩේ නිසා අද ලොකු ප්‍රශ්යක් මේ රටේ උද්ගත වුණා. අහිංසක මිනිස්සු මොකද මේ හැම කෙනාට මේ කියන මොකද ගොඩක් මිනිස්සු මේ එකම බොරුව 10 පාර 12 පාර කියනකොට මිනිස්සු විශ්වාස කරන. එහෙම විශ්වාස කළාද උන්ඩියල් මාකට් එක ලොකු වෙලා අද ඒ උන්ඩියල් මාකට් එකේන මුදල් වල බ්ලැක් මනි වලින් අද මුළු රටම මද්ද්‍රව්‍ය රකුසාවකින් වෙලාගෙන තිනවා. ඒකට වග කියන්න ඕන 100%ක් ජනතා විමුක්ති පෙරමුණ. මොකද හේතුව පිටරට මිනිස්සුන්ගේ මුදල් ටික නියමිත බැංකු පද්ධතිය හරහා මේ රටට එවන්න දිරිමත් කරන්නේ නැතුව ඔබතුමා පිළිගන්නවද ඔබතුමාලා අර කෘතිමව ඩොලරය අර පාලනය කරන්න ගියකින් තමයි උන්ඩියල් වලට මිනිස්සු ගියේ කියලා? නෑ මෙහෙමයි, අපේ විග්‍රහයක් තියෙනවා. ඒක විතර නෑ, ඩොලරක 200 ඉඳන්ම, ඒ කියන්නේ 200 ගාණ ඉඳන්ම, ඩොලරක 200 ගාණ ඉඳන්ම. මොකද ඔය ඩොලරක පා කරන්න පටන් ගත්තේ මට මතක විදිහට මේ අවුරුද්දේ මැද හරිය වගේ. හැබැයි ගිය අවුරුද්දේ 2020-2021 වර්ෂ දෙකේදීම ඩොලර එක පා කරපු කතාව වෙන කතාවක්. ඒක ගැන විග්‍රහයක් අපේ තියෙනවා, විවේචනයක් තියෙනවා. ඒ ගැන අපි පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. හැබැයි ඒ කියන්නේ මහ බැංකුව සහ ඒකට සම්බන්ධ මිනිස්සු ගැන අපි ලොකු විවේචනයක් මගේ තියෙනවා. හැබැයි 2020 සිට මේ ඩොලර් මේ රටට එවන්න එපා කියලා ලොකු කැම්පේන් එකක් කරා. මගේ මේ දැන් ගාව තියෙනවා, ඔබතුමාගේ ගොතේම වොයිස් කට් වලින් තියෙනවා කියලා. ඉතින් ඒක නිසා මම මට ඔප්පු කරන්න පුළුවන්ද අපි එහෙම අපි දීලා තියෙනවා කියලා වොයිස් කට්? පැහැදිලිවම මේ රටට ඩොලර් එවන්න එපා, මේ හොරකම් කරනවා කියලා ලොකු කැම්පේන් එකක් කරා. කවුද කියතින්? මෙහෙමයි, දැන් මේ වෙලාවේ මම ඒකට අවශ්‍ය තොරතුරු නෑ. මේ හරි වැරදි විදිහට මේ කියන්නේ අපි කවදාවත් එහෙම කියලා නෑ. අනුර කුමාර දිසානායකගෙන්දම්ම කිව්වා. අනුර කුමාර දිසානායක කවදාවත් එහෙම කියලා නෑ, බොරු කියන්න එපා මහත්තයෝ. එතකොට සුධර්මන් මේ රටට මිනිස්සු ඩොලර් එවන්න අවිශ්වාසයක් ඇති කරලා මිනිසුන්ට ඩොලර් එවන්න එපා කියලා ලොකු අවිශ්වාසයක් ඇති කරලා. ඒ වගේම ඔබතුමාට ඒ වගේම ඉදිරියේදී හරි ඒ පිළිබඳව ඔප්පු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ විපක්ෂයේ බොහෝ දේශපාලඥයෝ මේ පාර්ලිමේන්තුවේදී සම මේ ගොඩක් පුවත්පත් සාකච්ඡාවල කිව්වා. එතකොට මම කියන්නේ අද මේ මං අඳගෙන කමිසේ